And now, live at 12. අයිබෝවන් වෙලාව මධ්‍යහන 12යි. මධ්‍යහන පුවත් මධ්‍යස්ථ වාර්තාකරණයේ අංක 11 live trail සමගින් මම මදුශාන්ද සිල්වා. මම වින්ද්‍යා මාරම්භගේ මුල්ම අවධානය දේශීය පුවත් වෙතට. කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබා සුවපත් වූ චීන ජාතික කාන්තාවට නොබෝ දිනකින් රෝහලෙන් පිටව යාමට හැකියාව ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මේ අතර චීනයේ වුහාන් නගරයෙන් දෙවයිනට ගෙන්වාගත් සිසුන් 33 දෙනා දිනකට දෙවරක් වෛද්‍යවරුන්ගේ පරීක්ෂාව යටතේ මේ වන විට දියතලාව හමුදා කඳවුරේ ස්ථාපිත විශේෂිත නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තබා සිටිනවා. කොරෝනා වෛරසය පැතිරීමත් සමග චීනයේ වුහාන් නගරයේ කොටු වී සිටි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා මෙරටට රැගෙන ආවේ ඊයේ පෙරවරුවේදී. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැස් වූ එම ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් රැගෙන ආ පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික න්‍යෂ්ටික ජීවවිද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතිචාර බලගනිය නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වුණා. අනතුරුව යුද හමුදාවට බාර කෙරුණු ඔවුන් රැගෙන යනු ලැබුවේ දියතලාව යුද හමුදා මූලික රෝහලේ ස්ථාපිත කර ඇති විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයටයි. ඊයේ දිනෙන් ආරම්භ වූ දින 14ක කාලයක් මෙම පිරිස එම නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තැබෙනවා. ඔවුන් දිනකට දෙවරක් යුද හමුදාවේ වෛද්‍යවරුන් විසින් විශේෂ පරීක්ෂාවකටද ලක් කෙරෙනවා. මෙසේ පැමිණ සිළු ශ්‍රී ලාංකිකයින් මේ වන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන අතර දින 14ක කාලයකින් අනතුරුව ඔවුන්ගේ මව්පියන්ට ඔවුන් බාර දීමට සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර තිබෙනවා. ඊයේ පැමිණ ශ්‍රී ලාංකිකයින් 33 දෙනා අතරට කුඩා ළමුන් 10 දෙනෙකු සහ කාන්තාවන් 16 දෙනෙකුද ඇතුළත්. ඔවුන් මේ අවස්ථාවේ නිරෝධාහනය කටයුතු සඳහා දවස් 14ක අවශ්‍යතාවය වෛද්‍යවරුන්ගේ උපදෙස් ප්‍රකාරව සිටිනවා. ඇය 24ක් වෙනවා අද දවස් අසබත වෙනකොට. ඔවුන් මේ කවුරුත් අසනීප තත්ත්වයක් කියනවා. ඒ වෛරස් ආසාදිතයන් බවට වෛද්‍යවරුන්ගේ පරීක්ෂණවලදී හමු වෙලා නැහැ. තවදුරටත් ඉතින් දවස් 14 තුළ ඔවුන් යම් හේකින් බීජ තත්ත්වයක් තුළ ඔවුන් රෝග කියන එක තමයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් ප්‍රකාරව ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ අයවලු නිරන්තර තානාපති කාර්යාලය පවසන්නේ තවත් ශ්‍රී ලාංකිකයින් 155 දෙනෙකු චීනය සිටින අතර ඔවුන්ගේ ඉල්ලීම මත එම පිරිස ලංකාවට පිටත් කිරීමට කටයුතු කරන බවයි. අද උදේ වෙනකොට ලංකාවට කැමති සිටියා සිසු කණ්ඩායම් 45 දෙනා. මේ සිද්ධිය පටන් ගන්නකොට අපේ දානපති කාර්යාලයත් එක්ක සම්බන්ධව වෙලා හිටිය සිසු කණ්ඩායම ඔක්කොමලා 864. ඒ 864න් අද වෙනකොට අපේ දානපති කාර්යාලය මාර්ගයෙන් අපි 805 දෙනා ලංකාවට පැමිණෙන්න අපි උදව් කරලා තියෙනවා. තව කිසිසක් ඉන්නවා ඉතුරු වෙලා සමහරක් අය අපිට කමතා ප්‍රකාශ කරලා තියෙනවා ලංකාවට යන්න ඕනේ කියලා. අපි දැනටම සූදානම් වෙලා ඉන්නවා ලබන තවස් කීපයක් ඇතුළේ ලංකාවට යවා ගන්න. ඉතු ළමයි කීප දෙනෙක් ලංකාවට ඉන්න ඕනද නැත්නම් මෙහෙම ඉඳලා ඒගොල්ලෝගේ අධ්‍යාපන වැඩකට ඉතු කරගෙන යනවද කියලා තාම තීරණය කරලා නැහැ. ලංකාවට යන්න කැමති අය අපේ දානපති කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා කතා කරේ. ඕන එක්කනාට ලංකාවට එන්න අවශ්‍ය වැඩකට ඉතු කරලා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා කියන එක මට බොහොම විශ්වාසයි. කුමන බාධක පැමිණියත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධානය ජයග්‍රහණය කරවීම බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. මැදවච්චේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවසුවා. අපි විශ්වාස කරනවා අප්‍රේල් අවසාන වෙනකොට මැතිවරණය තියයි කියලා. දැන් අපට තව වැඩ කරන්න තියෙන අපට හරියට මාසයයි. පෙබරවාරි මාසේ විතරයි අපට වැඩ කරන්න තියෙන්නේ. මාර්තු 5 වෙනකොට පාර්ලිමේන්තුව විසිරවනවා. 3/2 පාර්ලිමේන්තුවක් හදන්න ඕන නම් අපි බොරුවට 3/2 කෑ ගැවුණා තියෙනවා. අපි අනුරාධපුරෙන් තව මන්ත්‍රීවරයෙක් වැඩි කර ගන්න ඕනකම තියෙනවා. දැන් මැතිවරණයක් ආපුවාම හැමෝම කල්පනා කරන්නේ මොකද්ද? සමහර ගම්වල ගහනවනේ ලයිට් නැතුව ගමට එන්න එපා. අපි ගියේ නැත්නම් මොකද වෙන්නේ? ලයිට් හම්බෙනවද? මැතිවරණයෙන් තමන්ගේ පක්ෂයට බලය අරගෙන ඊළඟට අවුරුදු පහක් වැඩ කරගන්න තමයි අපි බලන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් පුරුද්ද වෙලා තියෙන කොහොමද? මැතිවරණ කාලේ තමයි නත්තල් පප්පල වගේ අපේක්ෂෝ ටිකක් එනවා. අරක ගේනවා, මේක ගේනවා,
උදල්ලයි පුටුවයි ලවු ස්පීකරයි යුම් පියුම් කට්ටලයි ඕව තමයි ඔළුවේ තියෙන්නේ. හැබැයි මැතිවරණයේදී අපි කරන්න ඕන මොකද්ද? තමන් කැමති පක්ෂයට බලය ලබා දීම. ඊළඟට මොකද කරන්නේ? තමන්ගේ පක්ෂයට විතරයි බලය ලබා දීලා හරියන්නේ නැහැ. ඒ පක්ෂය තුලේ තමන්ට වැඩ කරන්න පුළුවන් පිරිසකුත් අපි හදා ගන්න ඕන කම තියෙනවා. එහෙනම් ඔබතුමාලා මේ ඉතුරු මාස කීපේ මොන ප්‍රශ්නය තිබුණත් මොන ගැටලුව තිබුණත් මොන බාධා තිබුණත් මොන අඩුපාඩුව තිබුණත් අපි ඉදිරියේදී සන්ධානකින් මැතිවරණයට ආපුවාම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික විදියට අපි කරන්න ඕන ප්‍රධාන දේ තමයි ඒ සන්ධානය ගිනවන්න ඕන කම තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතුව වත්මන් පක්ෂ නායකත්වයේ බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වෙන්න හේතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා හුඟක් අය හිතනවා. අපිත් හිතනවා. මේතුමා කියනවා 2025 මැතිවරණ තරඟ කරන්නේ නැහැ කියලා. එතුමා මේ මැතිවරණයට තරඟ කරන්න අදහසක් නැති බව අපිට කියලා තියෙනවා. එහෙම තියෙද්දි මේක දාලා යන්නේ නැති එක ගැන අපිට හරි ප්‍රශ්නයක්. ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. එතුමා එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන හැම වෙලාවෙම දේශපාලනය කියන්නේ බලය ලබා ගැනීම සහ එම ලබාගත් බලය රැක ගැනීම. ඒකට පක්ෂ නායකයෙකුට තමන්ගේ පක්ෂය බලය ලබා ගන්නත් බැයි නම් ඒ ලබාගත් බලය රැක ගන්නත් බැයි නම් ඒ වගේම ඒ වස 26 තුල මැතිවරණ 30ක් පෙරදිලා තියෙනවා නම් මෙතුමාගේ නායකත්වය යටතේ අපේ ජේෂ්ඨ පාක්ෂිකයන් 65 දෙනෙක් පමණ පක්ෂය හැරගිහිලා තියෙනවා නම් මෙතුමාගේ නායකත්වය යටතේ එසේනම් කොහොමද මෙතුමා ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය සඳහා මෙහෙවන්නේ? එන්නේ ඒක නිසා තමයි අපි එතුමාගේ ඉල්ලීමක් කළේ එක්සත් ජාතිපක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න කියලා. හැබැයි එතුමා ඉවත් වෙන්නේ නැත්නම් අපි තීන්දුව කළා තියෙනවා එතුමා එක්සත් ජාතිපක්ෂ නායකත්වයෙන් ඉඳදී අපි වෙනම සංධානයක් හදාගෙන ඒ වෙනම සංධානයට සජිත් වෙන මෙතුමාගේ නායකත්වයෙන් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වෙන්න. පුළුවන් එතුමාට එන්න පුළුවන්. එතුමා ඕනනම් ඇවිල්ලා තරඟ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජාතික ලයිස්ට්‍රීම් පැමිණෙන්න පුළුවන්. තීන්දුවක් කරන් තියෙනවා සජිත් වෙනස මැතිතුමා එක්සත් ජාතිපක්ෂයේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට නාම යෝජනා ලබා දෙනවා කියලා. යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ නාම යෝජනා මණ්ඩලය තුනේ සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. ඒසක්‍රෑෂ් ක්‍රමයට රත්නපුර නගරයේ තෝරාගත් ගැනුම් කරුවන්ට මද්‍රව්‍ය බෙදාහරණු ලැබූ පුද්ගලයෙකු ඇතුළු තවත් අයෙකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා විසින් මද්‍රව්‍ය ගැනුම් කරුවෙකුට රැගෙන යාම සඳහා වෙළඳසැලක් අසල සංගමන ආකාරය ආරක්ෂිත කැමරාවකද පටිගතව තිබුණා. රත්නපුර නගරයේ රථවාහන රාජකාරිය නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට නගරයේ සැරිසරන යතුරුපැදියක් පිළිබඳව සැකසිතී ඒ පිළිබඳව රත්නපුර පොලිසියට දැනුම් දී තිබෙනවා. ඒ අනුව පොලිස් නිලධාරීන්ට මෙම යතුරු පැදිකරු රත්නපුර නගරයේදී අතරංගුට ගැනීමට හැකිවුණා. අතරංගුටගත් එම සැකකරු විසින් ගැනුම්කරුවන්ට මද්‍රව්‍ය රැගෙන යාම සඳහා එම මද්‍රව්‍ය තෝරාගත් ස්ථානවල සංගවා තබන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසි. එලෙස වෙළඳසැල් අසල සංගවා තබන මෙම මද්‍රව්‍ය ත්‍රිරෝද රථයකින් පැමිණෙන පුද්ගලයෙකු රැගෙන යන ආකාරයද ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා. කැමරාවල සටහන්ව තිබූ දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙම මද්‍රව්‍ය රැගෙන යාමට පැමිණි පුද්ගලයාවද අතරඟුටගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබූ බ්‍රවුන් ෂුග වර්ගයේ මද්‍රව්‍ය ග්‍රෑම් 23ක් මෙහිදී පොලිස් භාරයට ගනු ලැබුවා. මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 49 හා 27 හැවිරිදි වියේ පසුවන අතර රත්නපුර නගරයේම පදිංචිකරුවන් වනවා. සැකකරුවන් රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි රත්නපුර පොලිසිය පැවසුවේ. තඹුත්තේකම ප්‍රදේශයේ ගම්මාන රැසකට මහවැලි අධිකාරියේ රක්ෂිතයේ සිටින වනාලීන්ගෙන් එල්ලවෙන තර්ජන පාලනය කිරීම සඳහා ඒ අවට කැලෑපත ප්‍රදේශ එලිපෙහෙලි කිරීමට මහවැලි අධිකාරියේ නිලධාරීන් පියවරගෙන තිබෙනවා. මෙම එලිපෙහෙලි කිරීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාවගෙන් පිරිසක් විරෝධය පළ කරනු ලබනවා. විරෝධතාකරුවන් පවසන්නේ ගම්මානවලට වනාලි තර්ජනය එල්ලවීමට ප්‍රධානතම හේතුව ඒ අවට තිබෙන කසල අංගනය බවයි. තඹුත්තේගම, තෙල්බේරියගම, මලියදේව ගම ඇතුළු ගම්මාන රසකට කලක සිට මහවැලි රක්ෂිත කලාපවල සිටින වනාලීන්ගෙන් දැඩි බලපෑම් එල්ලව තිබෙනවා. මීට විසඳුම් ඉල්ලා තඹුත්තේගම ප්‍රාදේශ සභාවට මෙන්ම මහවැලි අධිකාරියට අවස්ථා ගණනාවකදී ප්‍රදේශ ජනතාව පැමිණිලි කර තිබෙනවා. ප්‍රදේශයේ ඇතැම් පිරිස් පවසන්නේ තඹුත්තේගම කසල අංගණයට පැමිණෙන වනාලීන්ගෙන් එයවට ගම්මානවලට තර්ජන එල්ලවන බවයි. එහෙත් ප්‍රාදේශ සභාවේ සහ මහවැලි අධිකාරියේ නිගමනය වී ඇත්තේ රක්ෂිතයේ සිටින වනාලීන් ගම්වැතීම නිසා මෙම වනාලි තර්ජන එල්ලවන බවයි. ඊට විසඳුම් ලෙස ගම්මාන හා රක්ෂිත අතර කැලෑපත ප්‍රදේශ එලිපෙහෙලි කිරීමට මහවැලි අධිකාරියේ නිලධාරීන් ක්‍රියා කරමින් සිටිනවා.
මීට ගම්මානයේ බොහෝ පිරිසක් විරෝධය පළ කරනු ලැබුවා. ඔවුන් පවසන්නේ මීට විසඳුම් ලෙස කැලෑපත ප්‍රදේශ එලිපෙහෙලි කිරීම සාර්ථක විසඳුමක් නොවන බවයි. පවතින කසලාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමෙන් පමණක් මෙම ගැටලුව විසඳාගත යුතු බවයි ජනතාව පෙන්වා දෙන්නේ. විවිධ වර්ගයේ මද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයින් 13 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට හැඩන් පොලිසියට හැකිව තිබෙනවා. මෙම සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ ගිනිගත්තේන දියගල ප්‍රදේශයේදී සිදු කරනු ලැබූ හදිසි රථවාහන පරීක්ෂා කිරීම්වලදී. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාස දෙකක පමණ කාලයක් තුලදී මද්‍රව්‍ය රැගෙන වන්දනාවේ පැමිණි පුද්ගලයින් 352 දෙනෙකු මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ගිනිගත් හේන දියගල ප්‍රදේශයේ ඊයේ සිදු කරනු ලැබූ හදිසි රථවාහන පරීක්ෂා කිරීම්වලදී මද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. හැටන් පොලිස් කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ විසින් මෙම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබුවේ පොලිස් නිල සුනකෙකුගේ සහායද ලබාගෙනයි. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සතුව තිබී කෙල්ල ගංජා සහ විවිධ වර්ගයේ මද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට හැකි වුණා. අවුරුදු 20-30 අතර වයස්කාණ්ඩවල පසුවන මෙම පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින්. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බවයි පොලිසිය කියා සිටියේ. This is Live at 12. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් Live at 12 සමගින්. සිය දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදුවා යයි කියන මවක් සහ එම දියණියන් දෙදෙනා නවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම පිරිස බහරේ සිටි බාලවයස්කර දියණියන් දෙදෙනෙක් පරිවාස බහරේ තැබීමට නවලපිටිය දිසා අධිකරණය නියෝග කරනු ලැබුවා. තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදුවා යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම මව සහ දියණියන් දෙදෙනා නවලපිටිය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ලද පැමිණිල්ලකට අනුව මෙම පිරිස අත්අඩංගුවටගෙන තිබෙන්නේ නවලපිටිය දොළොස් භාගයේ ප්‍රදේශයේදී. 29 හා 24 හැවිරිදි දිනයන් දෙදෙනා සමග අත්අඩංගුවටගත් මව කලක සිට මෙම වෘත්තියේ නිරතව සිටි බවටයි ප්‍රදේශවාසීන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ. 29 හැවිරිදි දිනිය එක්දරු මවක වන අතර 24 හැවිරිදි දිනිය ගැබිණියක බවයි පොලිසිය පවසන්නේ. මෙම පිරිස භාරයේ සිටි බාලවයස්කාර දිනයන් දෙදෙනෙක්ද පරිවාස භාරය තැබීමට නවලපිටිය දිසා අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඊයේ දින මෙම පිරිස වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි. සැකකාර මව සහ දියණියන් දෙදෙනා මේ මාස 5 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය කියා සිටියේ. තවත් දේශීය පොත් කීපයක් කෙටියෙන් දකිමු දැන්. රටබ කෙටියෙන්. ඌවපර්ණගම යාලගම ප්‍රදේශයේ වගාබිමක තිබී ගිනි අවියක් සහ උණ්ඩ 17ක් සමග පුද්ගලිකව අත්අඩංගුවට ගැනීමට ඌවපර්ණගම පොලිසියට හැකිව තිබෙනවා. මෙම වගාබිමට යාබද ප්‍රදේශයේ තිබී නීති විරෝධී මත්පැන් තොගයක් සමග තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පසුගිය කාලයේ ගංගොතුරින් හානියටපත් වගාබන සඳහා සහ විපතටපත් පවුල් සඳහා වන්දි ප්‍රදානය කිරීම පසුගියදා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම වන්දි ප්‍රදානය සඳහා ස්වේච්ඡා සංවිධානයක සහයද හිමිව තිබුණා. ගල්ගමුව මිගලව ප්‍රදේශයේදී වනාලි පහර දීමකින් 55 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. එම පුද්ගලයාගේ සිරුර ආදාහනාගාරයේ වෙත රොගින යන අවස්ථාවේදී ප්‍රදේශ ජනතාව උද්ඝෝෂණයක නිරත වුණා. වැල්ලවාය මැදුකුඩු ප්‍රදේශයේදී නීති විරෝධී දෙවතුගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු සමග ලොරි රථයක් වැල්ලවාය පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. දෙවතුගේ වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධික බවයි වැල්ලවාය පොලිසිය කියා සිටියේ. යලිත් කෙටි විරාමයකටයි සූදානම. This is Live at 12. මේරිගම ලෝලුවාගොඩ තලාහෙන ප්‍රදේශයේ ඉඩමකට කැලිකසල බැහැර කිරීම හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. ඊට විරුද්ධ වූ ප්‍රදේශවාසීන් පිරිසකට පහර දීමක්ද සිදු කර ඇති බවයි අප වාර්තාකරුවෝ පවසන්නේ.
මීරිගම ගිරිඋල්ල කොට්ටාෂයේ තලාහේන ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩමට මෙසේ කසල බැහැර කිරීම හේතු වෙනුයි මේ අර්බුදකාරී තත්වය මතුව තිබෙන්නේ. මීරිගම ප්‍රාදේශීය සභාව ඇතුළු අවට ප්‍රදේශ රැසකින් මේ ස්ථානයට කසල ගෙනවිත් දැමීම හේතුවෙන් ඒ අවට ජලමූලාශ්‍ර අපවිත්‍ර වී දැඩි දුර්ගන්ධයක්ද හමන බව ප්‍රදේශවාසීන් පවසනවා. පෞද්ගලික ඉඩමකට මේ කසල බැහැර කරන අතර ඉන් සිදුවන හානිය පිළිබඳව අදාළ ව්‍යාපාරිකයා සමග ගම්වාසීන් කිහිප අවස්ථාවකදීම සාකච්ඡා කොට තිබෙනවා. ගෙනවිත් දමන කුණු බැකෝ යන්ත්‍ර යොදාගෙන වලදමන අයුරු මෙසේ ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණා. මේ සම්මතින් විරෝධය පළ කළ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුට පසුගියදා පහර දී තුවාල සිදු කර ඇති බව අප වාර්තාකරු පවසනවා. කතා කිරීමට අපි ගිය අවස්ථාවේදී චලිකසල ගෙනත් දාන කට්ටිය එතෙන්ට ඇවිල්ලා අපිට තර්ජනය කරා. ඊට පසු රාත්‍රී කාලයේ අපේ සමාජිකුට අපි කතා කිරීමට ගිය සමාජිකුට ගෙදරට පැනලා ඔහුගේ බිරිඳට අම්මට මල්ලිට පියාට සහ ඔහුට පහර දීලා තුන්දෙනෙක් හොස්පිටල් එකේ හිටියා. දවස් දෙකමාරක් පමණ අද තමයි ටිකට් කපාගෙනත් ආවේ. චලිකසල වලට අමතරව රෝහල් සායනික අපද්‍රව්‍යද අක්‍රමවත් ලෙස බැහැර කිරීම ගැටලු රැසකට හේතු වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අනාගත දරු පරපුරෙන් තමයි අපේ මේ පුද්ගලික අවස්ථාවකට අපි පුද්ගලික තරහකටවත් නෙමෙයි මේවා මේ කියන්නේ. මේ අනාගත පරපුර වෙනුවෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරලා මේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමටත්, එතකොට මේ සාධාරණ විසඳුමක් ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.